එක්කොලා ශ්‍රීණය බුද්ධර්මය පෙළ පපොත සම්පූර්ණයම ආවරණය වන පරිදිී ඉදිරිපත් කරන මේ කෙටි ප්‍රශ්නොත්තර එකතුවේ තිස් දෙවෙන්නේ ප්‍රශ්නයේ සිට ඉදිරියට ඉදිරිපත් කරන කෙටි ප්‍රශ්නෝතර එකතුව තමයි අපි මේ ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්නේ ඔබ දන්නවා මීට පෙර ඉදිරිපත් කරපු ඒ ප්‍රශ්නෝතර එකතුවේ දී අධ්‍යිනය කරපු ආකාරයට මේ ප්‍රශ්නය ඉදිරිපත් කරම් පස්සේ ඔබට පුළුවන් මේ ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර තෝරන්ද හෙමනැත්තම් කියන්න ලියන්න. ඉන් අනතුරුව තමයි ඔබ මේ වීඩියෝවේ මීට අදාළ නිවැරදි පිළිතුර අහන්ඩ ඕනි. අන්නේ ක්‍රමයට අපි බලමු පලදායිව මේ ප්‍රශ්නත්‍රය එකතු අධිනය කරලා මේ ප්‍රශ්න බලන්ඩ තිස් දෙවෙනි ප්‍රශ්නේ. දුරං ගමං ඒක චරං. යන ගාථාවේ අදහස වන්නේ කියල තමයි ප්‍රශ්නය හන්නේ එතකුට පිළිතුරු හතරක් තියෙනවා කයපාලනය කිීම් පිළිබඳවයි දුර. ගමන් යන ආකාරය පිළිබඳවයි, සිත දමනය කිරීමේ වැදගත්කමයි, සිත පිරිසිදුවන ආකාරය. මෙන්න මේ කියන උත්තර හතරින්. වඩාත් නිවැර දිව ගැලපින්නේ. මේ ප්‍රශ්නයට මොකදද කියලා තමයි ඔබතුවරන්න ඕනි. ඇතකුට දැන් ඔබට පුළුවන් මේ ප්‍රශ්නයට උත්තරි කියන්ට එහෙම නැත්තම් ලියන්ඩ. මොකක්ද දුරංගමං ඒක චරං යන ගාතාවේ? සම්පූර්ණ ගාථාවේ සමස්ත එම නැත්තම් කිටි සමස්ථ අදහස හකුළවා දැක්කූත් නිවැරදි අදහස වෙන්නේ. දුරංගමං ඒක චරං කියන ගාථාවේ අපිට මතකයි හිත පිළිබඳව තමයි කරුණු පැහැදිලි කරන්නේ හැබැයි හොඳට මතකතියාට වඩාත් නිවැරදි පිළිතුර වෙන්නේ සිත දමනය කිරීමේ වැදගත්කම තමයි මේ දුරංගමං ඒක චරං කියන ගාතාවෙන්, යන්නේ සාමාමනිපළ විභාගේයේීත් මෙන මේ විදිහට ඉතාම සමීපපු උත්තර කිහි පැත් තිෙන්න්න පුළන් එතකුට වඩාත්මි වැරදි උත්තරේ තමයි ඔබ තෝරන්ඩ ඕනි. එනඟට අපි බලමුතිස් තුන්වෙනි ප්‍රශ්නේ තිස් තුන්වැනි ප්‍රශ්නයෙන් අහන්නේ කායික හා වාචසික සංවරය මගින් තාවකාලිකව කෙලෙස්යාට පත්වේ. කෙලෙස් මුලිනුපුටා දැමියහැක පූර්ණ වසයෙන් කෙලෙස් ඉවත්වේ, කෙලිස් යටපත් කළ නොහැක. මෙන්න මේ කියන කරුණු හතරින්, කායික හා වාචසික සංවරය මගින්, කුමක්ද සිද්ධ වෙන්නේ කියලා වැද්දගත්ම එෙමනැත්තම් ගැලපෙනම කාරණය තෝරන්න ඕනි. එතකුට ඔබට මොකක්ද තෝරන්ඩ පුළුවන්න්නේ මේ කරුණු හතරින්. තාම නිවැරදි එවගේම මේ ඉහෙතින් දක්වලා තියෙන ප්‍රශ්නයට ගැල්ලපෙන පිළිතුර තයි ඔබ වඩාත්ම ගැලපෙන පිළිතුර තමයි තෝරන්ඩ ඕනි. එතකට අපිබලමු කායික හා වාචසික සංවරය මගින්, කුමක්ද සිද්ධ වෙන්නේ. තාවකාලිකව කෙලෙස් යටටපත් වෙනවද. එහෙම නැත්තම් පූර්ණවසයෙන් කෙලෙස් යටපත් වෙනවද. කෙස් ඉවත් වෙනවද. පූර්ණවසෙන් කෙලෙස් ඉවත්වෙනවද. එතකුට වඩාත් නිවැරදි පිළිතුර වෙන්නේ කායිකහා වාචසික සංවරය මගින්. තාවකාලිකව කෙලෙස් යටපත්තුයි. කායිකහා වාජසික සංවරය කියන්න මොකක්ද සීලේ අපි දන්නව සීල සමාධි ප්‍ර්ඥා. ට නිවන් මඟ. එතකුට මේ ප්‍රඥා කියනවස්ථාවේදී තමයි පූර්ණවසෙන්ම කෙස් එක ැන සම්පූර්යෙන් කෙ ඉවත් වෙන්නේ. සම්පූර්ණයෙන් නැතුව. තාවකාලිකව ටික කාලෙකට කෙලෙසි අටපත් වෙන්නේ සීලය මගින්. කායික වාචසික සංගවරය මගින්. අපි බලමු ඉළඟට තිස් හතරවිිණි ප්‍රශ්නය තිස් හතරවිනි ප්‍රශ්නෙන් අහන්නේ කුසල ධර්ම දියුණු කරන මානසික අභ්‍යහාසය ගැන. එතකුට මෙතනින් කියනවා එකක් සීලය කියලා තවත් එකක් කියනවා භාවනාවයි කියලා තවත් එකක් කියනවා නිවනයි ඉළඟට කරුණාවයි මේ කියන කර්ුණුහතරින්. කුසල ධර්ම දියුණු කරන මානසික අභ්‍යාසය විදිහට වඩාත් නිවැරදිව ගැලපෙන්න්නේ හෙමනැත්තම් වඩාත් හොදින් ගැලපෙන පිළිතුර කුමත්ද කියල තමයි මෙතැින් අහන්නේ මොකක්ද ඇත්තටම ඔබේ දැනුුව මතක් කරලා බලන්න ඔග මෙතිෙක් ලැබූ දැනු මඇසුරින් මොකක්ද මේ කර්ුණුහතරින් මේ කාරණයට වඩාත් හොදින් ගැලපෙන්න්නේ. කුසල ධර්ම දියුණු කරන මානසික අ්‍යාසය, සීලයද භාවනාවது, නිවනද කරුණාවද. කුසලධර්මාදියුණුකරන මානසිකම්්‍යසේත මයි භාවනාව කියන්නේ. එළඟට අපි අන්නේ තිස් පස්ුවේ ප්‍රශ්නමු කද කියල බලන්න. තිස් පස්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ කුසල් යන්නේෙහි පලමු අදහස වන්නේ. අපි දන්නක් කුසල් යන්නෙහි අදහස් තුනක් තියෙනවා. කුට මෙතනි ගහන්නේ කුසල් යන්නේ පලමු අදහස නිවැරදි යන්නයි දක්ෂ යන්නයි නිරෝගී යන්නයි පිරිසිදු යන්නයි. මේ කියන කරුණු හතරෙන් වඩාත් ගෑලපෙන පිළිතුර තමයි ඔබට තෝරඩ ඕනි. කුසල් යන්නෙහි පාලමු අදහස වන්නේ කුමත්ද තැන් ඔබේ උත්තරි කිය අන්ඩ එමනැත්තම් ලියන්ඩ අපි බලමු ඔබ ඉදිරිපත් කරපු උත්තරෙයි වඩාත් නිවැරදි උත්තරේවන්නේ මොකක්ද කියලා. කුසල් යන්නේෙහි පල්ලමු අදහස තමයි නරෝගී යන්න නිරෝගීයන්න තමයි කුසල් යන්නේෙහි පල්ලමු අදහස වෙන්නේ. ඊළඟට අපි අන්නේ තිස් හයවෙනි ප්‍රශ්නය හොයාගෙන. තිස් හයවෙනි ප්‍රශ්නෙන් අහන්නේ සමතය යන්නේහි ඇතුළත් නොවනා අදහස වන්නේ සමතය යන්නේෙහි. අපි බලමු වොනාද දීලතියන කරුණු සංසිදවීම. ඊළඟට තියෙනවා සංවරකිරීමඉළඟට තියෙනවා. පිලෙස් වසඟවීම යන්නයි තවත් එකක් තියෙනවා සමාධාන කිරීමයි. මේ කියන පිළිතුරු හතර මේ කියන කරුණු හතරින් වඩාත් කැලපෙන්න්නේ මොකක්ද සාමතය යන්නේෙහි ඇතුළත් නොවනාදහසට. එක යනි සාමතය යන්නෙහි ඇතුළත් නොවනාදහස තමයි, මේ හතරින් තෝරණ්ඩෝනි මොකක්ද සමතය යන්නේෙහි ඇතුළත් නොවනදහස සංසිදවීම සංවන කිරීම කෙලෙස් වසඟවීම එහෙම නැත්තම් සමාධාන කිරීම කියන මේ කරුණු හතරින් වඩා නිවැරදි පිළිතුර ඕකක්්ද එම නැත්තම් මේ සමතයන්නට අදාළ නොවනකාරණය මේ කරුණු හතරින් කෙලෙස් වසඟවීම යන්න එකට හේතුව තමයි සමතය යන්න එෙහි සංසිඳවීම සංවර කිරීම සමාධාන කිරීම කියන මේ කරුණු තුනම ඇතුළත් වෙන එහෙමනැත්තම් සමතයන්නේ අර්ථය තමයි මේ කරුණු තුනෙෙන් කියන්න. එළඟට අපි බලමු තිස් හත්වනි ප්‍රශ්නය. තිස් හත්වනි ප්‍රශ්නයෙන් අහන්නේ සිත කය දෙකෙහි උදාසීන බව. ව්‍යාපාදයයි විචිකිච්චාවයි තිනමිද්ධයයි, ළඟට කා මච්චන්දයයි. මේ කියන කරුණු හතරින් සිතකාය දෙකෙහි උදාසීන බව. දැක්වේෙන නීවරණය මොකක්ද කියලා තමයි මේ ප්‍රශ්නයට උත්තරේ විදිහට ඔබ තෝරන්ඩෝනි. එතකුට මොකක්ද ඇත්තටම සිතකාය දෙකෙහි උදාසීන බව විදිහට හඳුවුවන නීවරණ ධර්මය. අපි බලමු ඔබේ මතකය, කොයි තරම්ද කියලා ඔබට මේ කරුණු කොයි තරම් හොට මතක තියෙනවාද කියලා දැන් ඔබට පුළුවන් පිළිතුර ඉදිරිපැත් කරන්න. අපි බලමු ඔබ ඉදිරිපත් කරපු පිළිතුර නිවැරදිීද කියලා, සිතකය දෙකෙහි උදාසීන බව කියන්නේ. තිනමිද්ද කියන නීවරණය. එරකට තින මිද්ධ කියරන නීවරණයෙන් තමයි මේ සිතකය දෙකෙහි උදාසින බව කියන අදහස දෙන්නේ. ඊළඟට අපි බලමු තිස් අටගන ප්‍රශ්නේ. සිරගේයක දුක්විඳින්නකු ලෙස. සාමඥ්ඥ පල සූත්‍රයේ දක්වා ඇත්තේ. සිරගේයක දුක්විඳින්නකු ලෙස. උදදච්ච කුක්කච නීවරණයයි, විචිකිච්චාවයි තිනමිද්‍යයයි කාමච්චන්දයයි. මෙන්න මේ කියන නීවරණ හතරෙන්, සිරගේයක දුක්විඳින්නකු ලෙස සාමන්ඥ පලසූත්‍රේ දක්වලා ඇත්තේ. ඔබට පුළුවන්ද තෝරගණඩ සිරගයක දුක්විදිින්නකු ලෙස සාමන්‍ය පල සූත්‍රයේ දක්වලතියෙන නීවරණය මොකක්ද කියලා. එමකක්ද සිරගේයක දුක්විදින්නකු ලෙස සාමාන්්‍ය පල සූත්‍රයේ දක්වා ඇති. නීවරණය වෙන්නේ බලන්ඩ ඔබ තෝරපු හෙමනතම් උපසිතුව කිව්ව ලිව්ව උත්තරේ නිවැරදිද කියලා. උද්දච්ච කුක්කුච්ච නීවරණය තමයි, සිරගයකතුක් විඳින්න කුලෙස සාමාන්්‍ය පල සූත්‍රයේ දක්වලා තියෙන්න්නේ. ඊළඟට අපි අන්නේ අද ඉදිරිපත් කරන ප්‍රශ්න එකතුේ තිස් නවවෙනි ප්‍රශ්නයට. අද ඉදිරිපත් කරන මේ ප්‍රශ්නෝත්‍ර එකතුේ තිස්නවවෙනි ප්‍රශ්නය තමයි, වි්චිකිච්චාව සාමාන්‍ය පල සූත්‍රයේ, දක්වා ඇත්තේ කොහොමද කියෙනකාරණය තමයි මෙතන අහන්නේ එතකුට මෙතන දක්වල තියෙන උතර හතරකුම් එකක් තමයි සිහි විකල පුද්ගලයකු ලෙසයි. එළඟට තවත් එකත් තියෙනවන්න අය ගැතියකු ලෙසයි, වනක අතරමං වූුවකු ලෙසයි, වහලකු ලෙසයි. මේ විදිහට සාමන්්‍ය පල සූත්‍රයේ විචිකිච්චාව දක්වලතියෙන්න්නේ මොන උපමාව යටතේද. දැම් බලන්න මෙතන දක්වල තියෙනවා උපමා හතරක්. එහමනැත්තම් කාරුණු හතර මේ කරුණු හතර උපමා කිරීම් තමයි මේ දක්වල තියෙන්නේ මොනසූත්‍රේද සාමාඥ පල සූත්‍රයේ. සිහිවි කල පුද්ගලයෙක විදිහටද හෙමනැත්තම් නායගැතියකු විදිහටද. එහමනැත්තම් වහලෙකු විදිහටද වනයක අතරමං වූුවකු විදිහටද. විචිකිච්චාව සාමඥ්්‍යඵල සූත්‍රයේ දක්ව ලතියෙන්නේ. අපි බලමුූ මේ ප්‍රශ්නයට වඩාත් නිවැරදි පිළිතුර මොකගද විචිකිච්ාව සාමන්ඥ පල සූත්‍රයේ දක්ව ලතියෙන්නේ වනයක අත්තර මංඌූවකු විදිහට. වනයක අතර මංඌූවකු විදිහට.ඉළඟට අදේ දිරිපත් කරන හතලෙස්වෙනිි ප්‍රශ්නේ සමත භාවනාව සඳහා යොදා ගන්නා කමටහන් ගණන ගැන තමයි මෙතන දහන්නේ. සමත භාවනාව සඳහා යොදාගන්නා කමටහන් ගණන හතලිහකි හතරකි හතලිස් පහකි හතලිස් සටකි. මේ කියන ගණන්වලින් කුමක්ද වඩාත් නිවැරදි ගණන වෙන්නේ සමත භාවනාව සඳහා යොදාගන්නා කමටහන් ගණන පිළිබඳව. ඔබට මතකද සමත භාවනාව සඳහා යොදාගන්නා කමටහන් ගණනෙ වන තම් භාවනාව සඳහා අරමුණු ගණන කියද කියලා සමත භාවනාවට යොදන වඩාත් නිවැරදි පිළිතුර වේඩෝ. ඕනි මොකදද හතලිහකි කියන කාරණය හතලිස්වැනි ප්‍රශ්නය හතලියකි තමයි උත්තරෙත් සමත භාවනාව සඳහා යොදා ගන්න කමටන් ගණන. එළඟට අද ඉදිරි පැත්කරන ප්‍රශ්න වලින් හතලිස් එක්වෙනි ප්‍රශ්නය අපි බලමු පංචස්කන්දය දෙස ගැඹුරින් බැලීම. පංචස්කන්දය දෙස, ගැඹරින් බැලීම සමාධහි භාවනාවයි එළඟට තවත්තකත් තියෙනවා චිත්ත භාවනාවයි ඉළඟට ත්‍රිලක්ෂණ භාවනාවයි අනික සමත භාවනාවයි මේ කියල කරුණු හතරේ. පංචාස්කන්දය දෙස ගැම්ඹුරින් බැලීම කියන අදහසට වඩා තුෝඳින්ගැලපෙන්නේ මොකදද කියල තමයි ඔබ තෝරන්ඩ ඕනි මොකදද සමාධිභාවනාවද ච භාවනාවද සමත භාවනාවද ත්‍රිලක්සන භාවනාවද මේ පංචස්කන්දය දෙස ගැඹුරින් බැලීම කියන කාරණයට වඩාත් ගැලපෙන්න්නේ තැ ඔබේ උත්තරෙක් කියන්න ඊට එම නැත්තම් ලියන්න ඊට පස්සේ අපි දැම් බලමු ඔබේ ඉදිරිපත් කරපු උත්තරේ මොකක්ද වඩාත් නිවැරදි උත්තර ඩුවනි මොකක්ද ක්. භාවනාව තමයි හෙමනැත්තම් විදර්සන භාවනාවටි දනන විධනම් තියන එතකුට මේ සමාධි භාවනාව චිත්ත භාවනාව සමත භාවනාව කියන්නේ සමත භාවනාව හැඳින්ීම සඳහ යෝදනනම්. ත්‍රිලක්ෂණ භාවනාවෙන් තමයි පංචස්කන්දේ දෙෙක ගැඹුරින් බලන්නේ එහමනැත්තම් විපසන භාවනාව එහෙමත්නැත් නම් විදර්සනා භාවනාව කිවත්හරි.